මං සජීවනේ මගේ පවුලේ මට ඉන්නේ අයියලා දෙන්නයි අක්කයි. අපේ තාත්තා හරියට රස්සාවක් කළේ නැහැ. එහෙම රස්සාවක් කරන්න හැකියාවක් තාත්තට තිබුණෙත් නැහැ. අපිට මතක ඇති කාලේ ඉඳලම තාත්තා හිටියේ නිකන් ලෙඩ ගානේ වගේ. අනිත් එක අපේ අම්මා තාත්තට වඩා ගොඩක් ලාබාලයි. ඒ වගේම එයා හරි ලස්සනයි. ගමේ මිනිස්සු එක එක විදිහේ කතා කිව්වා අපේ අම්මා ගැන. ඒත් ඒ වගේ ඇත්ත නැත්ත අපි නම් දන්නේ නැහැ. අනික අපි සාමාන්‍ය තේරෙන වයසට එන්නත් කලින් ඉඳලම අම්මා හිටියේ රට. මාස දෙක තුනකට වගේ එයා ඇවිත් ගියත් ටික කාලයක්වත් අපිත් එක්ක එකට ජීවත් වුණේ නැහැ. අම්මා රට නිසා තාත් අපිව බලාගෙන අපිට කන්න උයලා දීගෙන හිටියා මිසක් කවදාවත්ම රස්සාවක් කළේ නැහැ. අපි හතර දෙනාම ඉස්කෝලේ යන්නන් වාලේ ගියා මිසක් හරියට දෙයක් ඉගෙන ගත්තේත් නැහැ. අපේ පොඩි අයියා ඉස්කෝලේ ගියේම නැති තරම්. අක්කයි මායි නම් ඕ ලෙවල් වෙනකන් ඉස්කෝලේ ගියා. ඊට පස්සේ ඉඳන් අපිට ඕන කළේ රස්සාවල් කරන්න. මොකද අම්මා එවන සල්ලි වලින් අපේ හැමදේම කරන්න අපිට පුළුවන් කමක් තිබුණේ නැහැ. අයියලා දෙන්නත් එක එක තැන්වල කුලී වැඩ කරා. ඕ ලෙවල් වලින් පස්සේ අක්කා වැඩ කරපු ගාමන් දෙකේම මාත් වැඩට ගියා. ඒ කාලේ අපේ මසිනා කෙනෙක්, ඒ කියන්නේ අපේ අම්මගේ අයියාගේ පුතෙක් අපේ ගෙදර නතර වෙන්න ආවා. ඒ ආමියකින් පැනලා හැංගිලා ඉන්න තමයි එයා මෙහෙ ආවේ. මාම අම්මත් එක්ක කතා කරලා අම්මගේ අවසරෙ පිට තමයි කසුන් අපේ ගෙදර එවලා තිබුණේ. තාත්තා නම් කැමති වුණේම නැහැ. එයා කිව්වේ ගෑණ ළමයි දෙන්නෙක් ඉන්න ගෙදරක කසුන්ව තියාගන්න බෑ කියලා. ඒත් අම්මගේ තීරණය තමයි අවසාන තීරණය වුණේ. තාත්තා පාඩුවේ පැත්තකට වෙද්දි කසුන් අපේ ගෙදරටම වුණා. ඒ ආපු මුල් දවස්වල හරිම හොඳට හිටියා. පස්සේ පස්සේ ගමේ කොල්ලොත් එක්ක එකතු වෙලා රස්තිය අදු ගන්න පටන් ගත්තා. ඒ වගේම මත් වෙන දේවල් පාවිච්චි කරන්නත් පටන් ගත්තා. අම්මට ඒ ගැන තාත්තා කිව්වත් තාත්තා එයාට සැරුණේ එයාගේ සහෝදරයාව එයාට නැති කරගන්න බෑයි කියලා. ඒ හැම වෙලාවකදීම තාත්තා නිහඬ වුණා. එක දවසක් මං වැඩට ගිහින් වේලාසනින් ගෙදර ආවේ අසනීප වෙලා. එදා තාත්තා ගෙදර හිටියෙත් නැහැ. මං මල් පෝච්චියට දෙමුණු යතුරු අරගෙන දොර ඇරගත්තා. ඇඟට හරි අමාරුවක් තිබුණු නිසා මං උඩ ඇඳුම් ටික ගලවලා දාලා යට ඇඳුම් පිටින්ම ඇඳේ හාන්සි වුණා. ටිකකින් මට නිින්ද ගිහින්. එකපාරට මං ඇහැරුණේ කවුරු හරි මාව තුරුල් කරගෙන මගේ ඇඟ අත ගන්නවා කියලා මට දැනෙච්ච නිසා. මං ඇස්වැරලා බලද්දී කසුන් මගේ ළඟින් හාන්සි වෙලා මාව තුරුල් කරගෙන ඉන්නවා. මං නැගිටින්න හැදුවත් එයා මට නැගිටින්න දුන්නේ නැහැ. එයා කිව්වා කලබල වෙන්න එපා, මං කරදරයක් කරන්නේ නැහැ. මං මෙහෙම කරද්දී ඔයාටත් ලොකු සතුටක් දැනේ කියලා. මාත් එයා කරන දේවල් විඳගෙන ටිකක් වෙලා හිටියා. එයා මගේ යට ඇඳුම් වලටත් යටින් අත දාලා මගේ මුළු ඇඟම අත ගෑවා. තව තව දේවල් කළා. මගේ හිතත් ඒ දැනුණ හැඟීම් වලට හරිම ආස වුණා. එයා අන්තිමට කළේ මගේ තැඟීම් අවුස්සලා එයාට ඕන දේ එදා මගෙන් කරගත්ත එක. එදා මට හීන්දාඩිය දැම්මේ හැමදේම ඉවර වෙලා ඇඳේ තිබුණ ලේ පැල්ලම දැක්කාම. මං කෑ ගහලා ඇඬුවා, කසුන්ට ගැහුවා. එවෙලේ ඌ කිව්වේ ඔයාගේ කැමැත්තෙන් හැමදේම වුණේ, මට විතරක් දොස් කියන්න එපා කියලා. අනිත් එක නැන්ද මට ඔයාව බඳින්න කිව්වොත් මං ඔයාව බඳිනවා කියලාත් කසුන් කිව්වා. ඒත් කසුන් වගේ කෙනෙක් අසාද බඳින්න මගේ කිසිම අදහසක් තිබුණේ නැහැ. මං එවෙලේ පාඩුවේ ඉඳලා හවස අක්කාවහම හැමදේම අක්කට කිව්වා. අක්කා මට හොඳටම ගැහුවා. එයා කිව්වා හිටපංගෝ මං ඕකටත් හොඳ වැඩක් කරන්නම් කියලා. එහෙම කියලා එයා කරලා තිබුණේ කසුන් ගැන පොලිසියට කියන එක. එදා රෑම අපේ ගෙදරට පොලිසියෙන් ඇවිල්ලා කසුන් අරන් ගියා. ඒ කාලේ යුද්ධ හොඳට තිබුණ පළාතකට එයාව දාලා තිබුණා. එතනින් මාස ගානකට පස්සේ කොටින්ගේ වෙඩි කාලා කසුන් මැරුණා. එදා ඇත්තටම මං සතුටු වුණා. මගේ ජීවිතේ විනාශ කරපු කාලකන්ණියා සදාටම විනාශ වෙලා ගිය එක ඇත්තටම මට ලොකු සතුටක් ගෙනාවේ. ඔහොම අවුරුදු දෙකක් විතර යද්දි තමයි රුවන් මං වැඩ කරපු ගාමන්ට් එකට ආවේ. අපි දෙන්නා එකම ලයින් එකක එකට වැඩ කෙරුවේ. රුවන් මාව දැකපු දා ඉඳන් එයාගේ බැල්මෙන් ගැලවෙන්න මට බැරි වුණා. එයා මගේ ආදරේ ඉල්ලන් කොච්චර මගේ පස්සෙන් ආවත් මං එයාට හා කිව්වේ නැහැ. මොකද මං කෙල්ලෙක් නොවන නිසා. මාස ගාණක් පස්සෙන් ඇවිත් දවසක් රුවන් මට කිව්වා ඔයා මට අකමැති හේතුව විතරක් කියන්න, මං ආපහු ඔයාට කරදර කරන්නේ නැහැ, මං මේ රස්සාවුණුත් අස්සලා යනවා කියලා. එදා මං රුවන්ට මගේ ජීවිතේ හැමදේම කිව්වා. එදා එයා මට පොරොන්දු වුණා ඒ ප්‍රශ්න කිසිම දෙයක් එයාට අදාළ වෙන්නේ නැහැයි කියලා. ආයේ කිසිම දවසක එයා ඒ ගැන කතා කරන්නේත් නැහැ, අපි අලුතෙන් ජීවිතේ පටන් ගමු කියලා එයා මට කිව්වා. එයා එහෙම කිව්වත් මං එයාට වචනයක් දෙන්න හදිස්සි වුණේ නැහැ. මං ටික කාලයක් අරගෙන සෑහෙන හිතලා හිතලා අන්තිමට රුවන් හොඳ කෙනෙක් කියලා හිතුණ නිසා මං හා කියලා කිව්වා. ඊට පස්සේ ගෙවල් දෙකේම ආශිර්වාද ඇතුව අපි කසාද බැඳා. බැඳලා මාස ගාණක් අපි හොඳින් සතුටින් හිටියා. ඒත් රුවන් වෙනස් වෙන්න පටන් ගත්තේ ටික ටික. ඒ අතරේ මට දරුවෙක් ලැබෙන්න හිටියා.
හරිම බාධක මැද්දෙන් මගේ පුතා මේ ලෝකේ එළිය බැලුවේ. හැබැයි දරුවා පොඩි කාලේ රුවන් දරුවට වගේම මටත් හොඳට සැලකුවා. මං හිතුවා දැන් හැමදේම ඉවරයි. ඒක හින්දා හැමදේම හොඳ අතට සිද්ධ වෙයි කියලා. රුවන්ගේ අම්මා දැනගෙන හිටියා මගේ වරදක් නැති බව. එයා මං වෙනුවෙන් රුවන් එක රණ්ඩු කළා. ප්‍රශ්න ඇති කරගත්තා. අන්තිමට රුවන් අම්මටත් කිව්වා බඳින්න කලින් මම වෙන මිනිහෙක් එකට ඉඳලයි එයත් එක්ක ආවේ කියලා. ඒත් අම්මා ගත්තේ මගේ පැත්තමයි. අම්මා එදා රුවන්ට කිව්වා උඹට එදා ඒව හොඳ නම් අද මොකද නරක් උනේ කියලා. එදා ඒ අම්මටත් මුණුහරුපෙන් බැනලා එයාගේ රෙදි ටිකත් අරගෙන යන්න ගියා. හැබැයි ඒ ගියේ තනියෙන් නම් නෙවෙයි. ගාමන් ටිකේ ඒ දවස්වල මාත් එක්කම වැඩ කරපු ළමයි දෙන්නෙකුත් ඉන්න රුවන්ටත් වැඩිය නාකි ගෑණියෙක් එක්ක. මං සෑහෙන කාලයක් රුවන් එයි කියලා බලාගෙන හිටියා. ඒත් එයා ආවේ නැහැ. හැමදාම අම්මට බරක් වෙලා ජීවත් වෙන්න බැරි නිසා මං දරුවෝ දෙන්න අම්මට බාර දීලා රට ගියා. අවුරුදු ගාණක්ම දුක් විඳලා දුක් විඳලා මං සෑහෙන ගාණක් හම්බ කළා. දැන් මගේ දරුවෝ ලොකුයි. දරුවෝ වෙනුවෙන් මං විඳපු දුක් එයාලා එයාලගේ ඇස්වලින්ම දැක්කා. මං එයාලා වෙනුවෙන් විඳපු හැම දුකකටම අද එයාලා මං වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරනවා. රුවන් අයාලි ගියා. රුවන් වගේ මිනිහෙක් විශ්වාස කරලා මං වගේ ජීවිතයට කරගත්තේ ලොකු වරදක්. ඒත් මේ වෙද්දි මං කරපු පව් හැමදේම ගෙවිලා ගිහින් ඉවරයි කියලා මට හිතෙනවා. මගේ දරුවෝ දෙන්න නිසා මං ආයි ජීවිතේ මුලින්දම පටන් ගත්තා වගේ හැඟීමක් තමයි මට දැන් දැනෙන්නේ.